රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රටට අවශ්‍ය මැදමාවතක් සජිත් කියයි විකල්පය මොකක්ද විකල්පය තමයි මැදමාවත වාහනවල ආදායම් බලපත්‍රයේ වසර 5ක් නැතිනම් බ්ලැක් ලිස්ට් උසස් පෙළ විභාගයේ විෂයන් 12ක පිළිතුරු පත්‍රය ගැනීම ආරම්භයි ප්‍රථමයෙන් දේශීය පුවත් 2022 උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගේම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසන්නේ මේ දක්වා තමන්ට පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා කැඳවීමක් කර නැති බවයි. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පසුගිය මාර්තු 9 වෙනිදා සිට වැඩ වර්ජනයක නිරත වුණා. එහෙත් වෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලැබීමේ කටයුතු වලට බාධා ඇති වුණා. පසුගිය පෙබරවාරි 17 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් වුණා. පිළිතුරු පත්‍ර ලැබීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 වෙනිදා සිටයි. ඒ අනුව පිළිතුරු පත්‍ර ලැබීම් කටයුතු දින 72කට අධික කාලයක් ප්‍රමාද වුණා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල विभाग कोमसारी जनरल अमित जयसुंदर माते निवेदन निकुत करमीन संधान कर सटिये विश्वविद्यालय आचार्य वरुण गे समिति सम्मेलन सिय वृत्ति क्रियामार्ग वलिन इवत्वी पिलितुरुप तगीमे कार्य हा संबंध विमेट गत्तीरुनेट सिय स्तूते पल करन बवाई मेवन बिट विषय दोलहक अगीमे कटयुदु आरंभ करेति बवाई ओ एम निवेदनीय संधान करेत्ते एसएम सेसु विषयन गे अगीम कटयुदु द कार्यक्षम अवसान कर 2022 अपसोसस पेल विभागे प्रतिफल कडिनमेन निकुत किरीमट दायक विभाग विश्वविद्यालय आचार्य वरुण समिति सम्मेलन पिलितृपत्र परीक्षा मौलिकत्व देशपालन उमनावंटान විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සියල්ලම අතහැරලා මේ වෙනතුරුත් මේක කඩිනමින් අවසන් කරන්න කිසිම තීරණයක් අරගෙන නැහැ මේ වෙනතුරුත් ඒ ආචාර්යවරුන්ට දැනුවත් කිරීමක් කරලා නැහැ අපි පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුව මේක මේ රටේ මහ ජනතාව නොමග යවමින් මහ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම සඳහා මේක දේශපාලනිකව පාවිච්චි කරා අපි ඉතාම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මේ කටයුතු වහාම අවසන් කළ යුතුයි මේ දරුවන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කඩිනමින් බලලා අවසන් කළ යුතුයි අද හෙට දිනේදී මේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ ප්‍රශ්න පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ प्रश्न पत्र परीक्षा आरंभ कर මේ වන විට වාහන ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා ඉදිරියේදී අදාළ වාහන අසාදු ලේඛනගත කර දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියෙන් ඉවත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් නිශාන්ත අනුරුද්ධ ප්‍රකාශ කළේ වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නැති වාහන අසාදු ලේඛනගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා මේ ලෙස අසාදු ලේඛනගත කරන මෝටර් රථ පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට ඉන් අනතුරුව කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ ප්‍රකාශ කළේ මේ වෙනකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අපේ වාහන ලියාපදිංචිලා තියෙනවා 183කට අසන්න ප්‍රමාණයක් අපි පහුගිය කාලේ හොයලා බලපුවාම QR කේත යටතේ තෙල් ලබා ගැනීම සඳහා වාහන රෙජිස්ටර් වෙලා තිබුණේ 160කට ආසන්න ප්‍රමාණයක්. 120කට ආසන්න වාහන ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා තිබුණේ නැහැ ඉඳන් ලබා ගැනීම සඳහා. සියලුම පළාත් සභාවලින් වසර 5කට එහා පැත්තේ ආදායම් බලපත්‍රය ලබා නොගෙන තියෙන වාහන සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී වසර 5කට වඩා ආදායම් බලපත්‍ර ලබා ගන්න නැත්නම් එම වාහන අසාදු ලේඛනගත කරන්න පළවෙනි පියවර හැටියට සාදු ලේඛනගත කරලා එම වාහන
අනිය පිළිබඳව අදාළ ඩිස්ත්‍රික්කවල සිටින මගේ මෝටර් රථ පරීක්ෂකවරු මාර්ගයෙන් සොයා බලලා ඒවා භාවිතයට නොගෙන සහ භාවිතයේ නැති තත්යක තියෙනවා නම් ඒ සියල්ල පද්ධතිය තුලින් අවලංගු කරන්න අවශ්‍ය කටයුතු ලෑස්ති කරන්න කටයුතු සිදු කරමින් යනවා. වර්තමානයේ රටට අවශ්‍ය මැදමාවතක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මැදමාවත හෙවත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කරන මිශ්‍ර ආර්ථික ක්‍රමයකට යා යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. රටට පොදුවේ බලපෑම් සිදුකරන කාරණා සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමේ අරමුණින් පිහිටුවාගත් විපක්ෂයේ පොදු එකමුතුවේ විධායක කමිටුව රැස් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට විපක්ෂයේ නියෝජනය කරන පක්ෂවල නායකින් රැසක් එක්ව සිටියා. මහ බැංකු පනත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. අපිට තියෙනවා ආර්ථික දැක්ම පිළිබඳව පොදුවේ ගත් කල අන්ත දක්ෂිණාංශක ප්‍රතිපත්තිය තියෙනවා. අන්ත දක්ෂිණාංශක ප්‍රතිපත්තියේ තියෙන්නේ අන්තවාදී ධනවාදය, ලුම්පන් ධනවාදය, ගජමිතුරු ධනවාදය, නියෝලිබරල් ධනවාදය. උඩ ශක්තිමත් කරාම අපි ඔක්කොම බලාගෙන ඉන්න පුළුවන්. මේ පහළට හැමදේම කාන්දු වෙනවා. එතන අපි නෑ, ඒ ප්‍රතිපත්තියේ අපි නෑ. ඒ එක අන්තවාදී දැක්ම. අනිත් අන්තවාදී දැක්ම තමයි හැමදේම කරන්න ඕන රාජ්‍ය අන්ත සමාජවාදී. රජය තමයි හැම තීන්දුවක්ම ගන්නට ඕන, රජය තමයි ව්‍යාපාර කරන්නට ඕන, රජය තමයි මේ රටේ ආර්ථික ක්‍රියාවලියේ සියලුම කේන්ද්‍රස්ථාන ටික ක්‍රියාත්මක කරන්න ඕන. අපි එතනත් නැහැ. විකල්පය මොකක්ද? විකල්පය තමයි මැදමාවත, විකල්පය තමයි තුන්වෙනි මාවත. ධනවාදී ක්‍රමවේදය තුළින් ඇතිවන අනොමලිස්, ඇතිවන ඌනතාවයන්, ඇතිවන දුර්වලතාවයන් නිවැරදි කරගන්න සමාජ සාධාරණත්වයේ කේන්ද්‍ර කරගත් වැඩ පිළිවෙලකට යන්නට ඕන. මෙම රැස්වීමෙන් අනතුරුව පක්ෂ නියෝජිතින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. විපක්ෂයේ නායකයන් සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කෙරුවා. ලබන සතියේ එන පනත් ගැන අපි අවසන් තීරණයක් හිට ගන්නවා. මහා බැංකු පනත ගැන සංශෝධන 45ක් තියෙනවා. ඉතින් ඒ සංශෝධන 45 ගැන විවිධ මත තියෙනවා. කියන්නේ විරුද්ධ ඡන්දය දීමද නැත්නම් ඒක තමයි අවසන් තියෙන්නේ. මහා බැංකුවේ ස්වාධීනත්වයක් තිබේ යුතුයි. එම පනත අනුව අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන්නේ සියලු දෙනාම විධායකයා පත් කරන්නේ. ජනාධිපතිතුමා පත් කරන්නේ. එක පැත්තකින් කියන ස්වාධීන වෙන්න ඕන කියලා. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා තමයි පත් වෙන රාශියක් කරන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මුදල් කාරක සභාවේ සභාපතිකම දෙන්න ඕන විපක්ෂයට. විපක්ෂයට කිව්වාම විපක්ෂයේ යෝජනා කරන මන්ත්‍රීවරයෙක් වෙන්න ඕන. දැන් ආණ්ඩුව හදන්නේ ආණ්ඩුවේ රෙදි හොදන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මේක දෙන්න. ඒ විපක්ෂ මුතුපත් න්‍යායාධිකත් එක්ක ඉන්නවා. ආණ්ඩුවේ රෙදි හොදන කට්ටිය ඉන්නවා කියලා පක්ෂ ඉන්නවා ඉන්නවා. ඒක තේරෙන්නේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. විස්තර මාත්‍යල නැහැ. ආණ්ඩුව මේ ණය ප්‍රතිවගත කිරීමේ හරහා දේශීය ණය ප්‍රතිවගත කිරීමේ මගින් අර්ථසාධක අරමුදලට එවැගේ විශ්‍රාම අරමුදලට එල්ලවෙන තර්ජනය හා එයින් ජනතාවට වෙන බලපෑම නවත්තා ගැනීම සඳහා අපි ඒකාබද්ධව ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණේ මූලික වශයෙන් සාකච්ඡා කළා. ජාතික ජන බලවේගයේ සහභාගී වුණේ නැහැ. නමුත් ආණ්ඩුවෙන් වෙන්වෙච්ච විපක්ෂයේ වාඩිලා ඉන්න කණ්ඩායම් ගණනාවක් සහභාගී වුණා. ඒත් එක්කම සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජනය කරන නියෝජිතයන් හිටියා. මේ දෙපාර්ශ්වය අතර තමයි අපි අදහස් වමාරුනේ. ඉතින් අපි බලනවා ඉදිරියේදී සෙසු අයත් සම්බන්ධ කරගෙන වැඩ කරන්න. ඒද විශේෂයෙන්ම මහ බැංකු ස්වාධීන කිරීමේ මහ බැංකු පනතක් අලුතෙන් එනවා IMF එකේ කොන්දේසියක් විදියට. ඒ වගේම ඉස්සරහට එන්න නියමිතව තියෙනවා ත්‍රස්ත විරෝධී පනතක්. ඒ වගේම ඊළඟට එන්න නියමිතව තියෙනවා දූෂණයේ මැඩලීම සඳහා පනතක්. මේ පනත් සම්බන්ධව එකිනෙක පක්ෂවල ස්ථාවර මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරා. මහ බැංකු පනත සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකු පනතේ ඉදිරිපත් කරලා තියෙන අදහස් වලින් මහ බැංකුව විධායකයන් ස්වාධීන කිරීමට දරන උත්සාහයක් කියලා විවස්ථාදායකයනුත් ඒක ස්වාධීන කරන්න හදනවා. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකු පනත ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම සංශෝධන 45ක් විතර යෝජනා කළා තියෙනවා. ඒ කියන්නේ මේක ව්‍යවස්ථා විරෝධී කියලා පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් ඒව සම්බන්ධයෙන් ආණ්ඩුව තවත් සංශෝධන ගේන බලාපොරොත්තු වෙනවා කියලා බලලා අපි අවසාන තීන්දුව ඊට කලින් ගන්න. හැබැයි අපි කෙසේ වෙතත් අපි හිතනවා මේ මහ බැංකු පනත හදිසි ගෙනීම හරහා විශාල අසාධාරණයක් වෙනවා කියන. රජය විශාල අනපනත් ගණනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒකම මුල් ආරම්භලත් එක්ක ආපු එකඟතාව මත රට ඉතිහාසයේ පෙරණ විවෘතනකට ගමන් කරමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ හැටියට ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත හැකිද, ඒකාබද්ධ ස්ථාවරයන් ගත හැකිද කියන ඒ ප්‍රයත්න වෙනුවෙන් තමයි අපි විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්ුනේ. ත්‍රස්ත විරෝධී පනත හරහා රජයේ දැඩි මර්ධනයකට සූදානම් වන බව අර්ගලයේ නීතිඥින් පවසනවා. රජයේ මෙවැනි ක්‍රියා පාලනය කිරීමට ජනතාවට විශාල ශක්තියක් ඇති බවයි ඔවුන් අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
මේ රටේ ජනතාවගේ ජන ජීවිතය තුළ කඩා වැටීමට පාලකයා දෙන පිළිතුර ත්‍රස්ත විරෝධී පනත් වගේ මර්ධන පනත් වලින් ගෙනල්ලා මේවා කතා කරන එක වහන එකද පාලකයෝ සංවේදී වෙනවා වෙනුවට අද ඒ අය කරන්නේ මේවා කතා කරන අයව මර්ධනය කරනවා අද ප්‍රබල විදියට මාධ්‍ය වේදීන් මේ මර්ධණයට ලක් වෙලා තියෙනවා ඉතින් අපි පාලකයින්ට කියනවා මර්ධනය තුලින් මේ දේවල් යටපත් කරන්න බෑ කියන කාරණාව. අපි රටේ මිනිසුන්ට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න නම් වගකීම රටේ මිනිස්සු ගන්න ඕන. මොකද අපිට පැහැදිලි උදාහරණ තියෙනවා. මේ රටේ අරගලය විදියට ක්‍රියාත්මක වුණු ජනතාව මේ රට තුල වෙනස්කම් කරන්න පටන් ගත්තා. මේ පාලකයාට දැනෙන්න දේවල් කරන්න ගත්තා. හෙට එළඹෙන්නේ මේ රටේ අරගලයට පහර දීලා අරගලය විනාශ කරන්න හදපු මේ පාලකයෝ ඒ අරගලය සදාතනිකව රටේ මිනිස්සුන්ගේ හිත් තුළ නිදන් කරපු දවසක් තමයි මැයි 9 වෙනිදා කියන්නේ. එක්ස්ප්‍රස් ප්‍රවල් නෞකාව ගැන බොහොම පැහැදිලිව අපි වරින් වර මතක් කරනවා. ඔය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වේවා, ජනමාධ්‍ය ක්‍රියාකාරීන් වේවා, ඒ ගැන කතා කරන පරිසර සංවිධාන, දීවර සමුළු, ඒ මොනවාලාරි ඉන්න මිනිස්සුන්ගේ හිංසා පීඩා කරන්න හදන්න එපා. ඒ මිනිස්සු කතා කරන්නේ මේ රටට හිමි වෙන්න තියෙන ඩොලර් බිලියන් 6කට අධික මුදලක් ගැන. අපිට කියන්න වෙනවා එහෙම ගහන්නේ මර්ධනය කරන්නේ වාරණය කරන්නේ ඒ ඩොලර් බිලියන 6ට වංචාවක් කරලා අතයටින් සල්ලි අරගෙන යම්කිසි ගනුදෙනුවක යෙදලා ඉන්න ආයතන වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් කියලා. ඩොලර් බිලියන 6ක් කියන්නේ කජුවට කොස්සට නෙමෙයි. මතක තියාගන්න අපිට IMF එකෙන් හම්බෙන්නේ ඩොලර් බිලියන 2.9යි. රටට හිමිවිය යුතු ඒ මුදල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ලබා ගන්න අඩුමතරමේ රටට මේ මොහොතේවත් තමුන්ගෙන් වෙන්න තියෙන යුතුයකම ඉෂ්ට කරන්න කියන කාරණේ අයි බොහොම පැහැදිලි කියනවා. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.